సందేహమా సార్ మీ సందేహమా ఎత్రం సార్ అవి మీ లోకే జీవత్ ఒకరి పరమార్థ తినాద ඒ කියන්නේ අප ජීවත් වෙන්නේ ඇයි කියලා ඔයා අහන්නේ නේද? ඔව් සර්. දැන් සාමාන්‍ය මිනිස්සු හිතන්නේ ජීවිතේ කොහොමද මොකක් නිසා ජීවත් වෙනවද? ජීවත් කියන්නේ පරමාර්ථය ගැන යම් අවබෝධයක් ඇතුව ජීවත් වෙනවද? මේ මං අහන්නේ මේ පොදු ජනයා. පොදු ජනයා සර් මට හිතෙන විදිහට ඒගොල්ලෝ එදිනෙදා රස්සාවල් කරනවා, ධර්මල් හදනවා, ඊට පස්සේ ඒ ඒ අවස්ථාවල ජීවිතේ විවිධ අවස්ථා, විවාහයන්, මරණ ඒවට මූණ දීලා ඒ කාර්යබහුල ජීවිතයක් සමගම ගැටිලා අමතක වෙලාම ඇයි කියලා මේ ලෝකෙට ආවේ, මැරිලා යනවා කියලා තමයි හිතෙන්නේ. දැන් මිනිස්යාගේ බුද්ධිය පටු භවයේ ඉඳලා පුරුල් භවට යන්නේ. තාම පටු තත්ත්වයේදී තමයි ඔහේ එදිනෙදා ඇතිවන ගැටලු වලට අවස්ථා වලට මූණ දෙලා දීලා ජීවත් වෙන එක. අර බුද්ධිය ඩිංගක් වර්ධනය වෙනකොට තමයි අහන්නේ මොනවද මේකේ තේරුම? ඇයි අපි මේ ජීවත් වෙන්නේ? ඇයි මේ අරගල කරන්නේ කියලා එහෙම නේද? ඔව්. ඒ කියන්නේ හුඟක් දෙනා අර පටු භවයේම වැඩිලා ඉන්න. ඉතින් මේකට උදව් කරන සාම්ප්‍රදායික චින්තනය, ඔය ආගම් වලින් කියන ඒවා, ඒවා විචාරයෙන් තොරවම පිළිගන්නවා මිනිස්සු නේද? ඔව්, විමර්ශනයකින් තොරව. ඒක නිසා හොඳයි ඇත්තටම මේ මාතෘකාව ඩිංගක් විමසලා බලන්න. ඔය ප්‍රශ්න සමහරට ජීවත් වෙන්නේ ඇයි කියන එක අදාළ නැති අනවශ්‍ය ප්‍රශ්නයක් වෙන්නත් පුළුවන්. මොකද මේ මිනිස්යාගේ ස්වභාවයක් තියෙන මේ අදාළ නැති ප්‍රශ්න බුද්ධිය නිර්මාණය කරලා අහන එක. නමුත් කොහොමද මේ අපිට හැඟෙනවා මේ ජීවිතයේ යම්ශ අර්ථයක් තියෙනවා කියලා නේද? මට හිතෙන්නේ ඒක අපේ ඇතුළාන්තයෙන්ම නැගෙන ප්‍රශ්නයක්. මට හිතෙන්නේ කොයි කොයි මොහොතවල හෝ යම් සංඥාවල් හරහා අපිව අවදිවීමකට ලක් වෙනවා. එතකොට අපිට ওই ප්‍රශ්නේ අපේ ඇතුළාන්තයෙන් එනවා කියලා මට හිතෙන්නේ. ඔව්, ඒක ඇත්ත. එනම් සාමාන්‍යයෙන් හිතන්න පුළුවන් ඕන කෙනෙකුට ජීවිතයම් අවස්ථාවක මේ ප්‍රශ්නේ මතුවෙනවා නේද? ඉතින් මොකක්ද දෙනා ඒක සිතුවිලි මාත්‍රයකටම සීමා කරලා එතනින්ම අමතක කරනවා. සමහර ඩිංගක් ඉතින් මේ ප්‍රශ්නේ ඔස්සේ හිතන්න සොයන්න උත්සාහ කරනවා. දැන් මේ ප්‍රශ්නෙට දිය හැකි සරලම පිළිතුර නම් අප ඉපිදිලා සිටින්නේ ජීවත් වෙන්න කියන එක. මේ අපි ඉපදිලා ඉන්නේ ජීවත් වෙන්න. වෙන මොකක් කරන්න නෙවෙයිනේ. ඊට වඩා දෙයක් තියෙනවා කියලා තමයි මට හිතෙන්නේ. මොකද අපිට ඇයි මේ ඉන්කුවරි එක, කියන්නේ යම් යම් අපිට පොඩි සංගීත කණ්ඩ හරහා, රූප කණ්ඩ හරහා අපිට මේ නිතරම අපේ ඇතුළාන්තයෙන් මතුවෙන්නේ මේ ප්‍රශ්නේ. මොකක් හරි මේකේ අපිට පණිවිඩයක් ලැබෙනවද? අපි මෙතනින් ඊට වඩා දෙයක් හොයන්න ඕන කියලා හරි මොකක් හරි ඇති කියලා සර් හිතෙන්නේ. මේ නිකන් ඇවිල්ලා ජීවත් වෙනවා කියලා නම් නෙවෙයි මට හිතෙන්නේ. දැන් ඇත්තටම ඉපදෙන්නේ ජීවත් වෙන කියන එක බොහොම සරල පිළිතුරක්. මේ බොහොම පුළුල් එක. ඒ වුණාට ඩිංගක් සමීපව බලනකොට ඔබ කිව්වා වගේ මේ අපිට පේනවා මේ මොකක් හරි මේක තියෙන්න ඕනේ, මේ මොකක් හරි පරමාර්ථයක්. ඒක අපිට දැනෙන ඇතුළාන්තේ නේද? දැන් මෙතන මම අහුවොත් මගෙන් මම ජීවත් වෙන්නේ ඇයි කියලා, මෙතන මේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මොකද මා තුළ තියෙනවානේ මේ විවිධ කල නිදර්ශනයක් හැටියට මා තුළ පුද්ගලයෙක්, එයාට නමක් තියෙනවා, එයා යම් විදියකට හැදිච්ච වැඩුණ කෙනෙක්, ඒ පරිසරය අනුව එයාට ඇති වෙලා තියෙනවා ජීවිත අපේක්ෂා. ඉතින් බොහෝ දෙනාට තියෙන පුද්ගලික ජීවිත අපේක්ෂා තමයි සමාජයේ ඉහළ නැගීම, ප්‍රසිද්ධ වීම, ධනවත් වීම, බලවත් වීම. ඒ වගේ අර හැම පුද්ගලයෙකුටම තියෙනවා තමන්ගේ පුද්ගල අපේක්ෂා. එතකොට එයා එවැන්නෙක්ගෙන් ඇහුවොත් එයා කියන්නේ මම ඉපදිලා ඉන්නේ ධනවත් වෙන්න, එහෙම නැත්නම් මම ඉපදිලා ඉන්නේ මෙන්න මේ වැනි කෙනෙක් වෙන්න
කියලා ඒගොල්ලෝ කියනවා. මට හිතෙන්නේ එතන අර මමත්වය මුල් කරගත්ත මානසික ලෝකය. පුද්ගලයා කියන්නේ මම. එතකොට හැම මම මමයි කියා ගන්නා පුද්ගලයෙකුටම තියෙනවා මගේ අරමුණක්. නේද? එතකොට එයා ජීවත් වෙන්නේ ඒ අරමුණ කවදාහරි සාක්ෂාත් කරගන්න. ඔන්න එක ලෙවල් එකක්. පුද්ගලයා දෙන පිළිතුර. මම ජීවත් වෙන්නේ මේ සඳහා. හරි. ඊළඟට අපි තුල සිටිනවා මිනිස්සේ තේරුණා නේද? ඔව් සර්. යහපත අයහපත තෝරා බේරා ගන්න පුළුවන්. මිනිස්සෙක් ඉන්නවනේ. ඔව්. දැන් මිනිස්යාගෙන් ඇහුවොත් අපි තුල සිටින ජීවත් වෙන්නේ ඇයි කියලා එයා කියන්නේ නැහැ මට බලවත් වෙන්න ඕනේ මට මෙහෙම වෙන්න ඕනේ කියලා. ඇත්තටම මේ අපි තුල සිටින මිනිස්යා උන්නතිකාමි කෙනෙක් නෙවෙයි. එයාට මූලික අවශ්‍යතා තිබුණාම ඒකෙන් සෑහිලා ඉන්නවා. දන්නවනේ මූලික අවශ්‍යතා නේද? කුසතාවර හිසට සෙවන ඕවානේ. ඒ ටික ලැබුණාම එතනින් එයා අහන්නේ නැහැ. දැන් කෙනෙක් එතනින් එයා අහනවා නම් ඒ අහන්නේ මිනිස්සයා නෙවෙයි එයා තුල සිටින පුද්ගලයා. පුද්ගලයාට තමයි මේ තව තව ඕනේ. දැන් මේක බොහොම සරලව කියන්න පුළුවන් මේ විදිහට. මනුෂ්‍යයාට තියෙන්නේ මූලික ජීවන අවශ්‍යතා. පුද්ගලයාට තියෙන්නේ වුමනා. එතකොට ජීවන අවශ්‍යතා සීමා සහිතයි ස්වල්පයයි වුමනා සීමිතයි. ඉතින් ඔන්න දැන් මිනිස්සු අසීමිත වුමනාවන් ඔස්සේ ක්‍රියා කිරීම නිසා එකිනෙකා පරයා නැගෙන්න උත්සාහ කරන සමාජයක් බිහි වෙනවා. පුද්ගල ගැටුම් ඇති වෙනවා. නේද? පුද්ගල ගැටුම් ඉක්මවලා ගිහිල්ලා ජාතීන් ගැටෙනවා. වඩා බලවත් වෙන්න, වඩා ධනවත් වෙන්න, ඒකට ජාතීන් බලවත් වෙන්න උත්සාහ කරන්නේ කුඩා ජාතීන් මර්ධනය කළා, ඔවුන්ගේ සම්පත් සූරකාලා. ඔන්න බලන්නකෝ අර මිනිස්සයා තුල සිටින පුද්ගලයා මේ ජීවිත ආධිපත්‍ය ගැනීම නිසා සිදුවන තත්ත්වය නේද? දැන් අපි බලන්න ඕනේ එහෙමනම් අර මනුෂ්‍ය ජීවත් වන්නේ ඇයි කියලා. දැන් මට හිතෙච්ච දෙයක් තමයි දැන් මනුෂ්‍ය ජීවත් වෙනකොට කොච්චර කනවද? දැන් දවසකට අපි හිතමු කිලෝ දෙකක් කනවද? දෙකක් ඔතන ආහාර ජාතුන් මට දැනෙන දේ තමයි සාමාන්‍ය මිනිසියෙකුට සාසීමිත ප්‍රමාණයක් තමයි අවශ්‍ය වෙන්නේ. නමුත් අර ඒ තුල සිටින පුද්ගලයා නිසා තමයි නැතිකුනේ. ඔව් කේදර කමටිලා. ඔව් ඉතින් මම ඇහුවේ දැන් මිනිස්සයා මේ දැන් පුද්ගලයාගේ මොහොතකට අමතක කරමු. ආ දැන් මිනිස්සයාට ආහාර අවශ්‍ය වෙන ජීවත් වෙන්න. ඉතින් ජීවිත කාලය තුල සමහරට ආහාර ටොංගානක් කනවා ඇති. නේද? එතකොට අප්‍රමාණ වාතය ආස්වාස කරන වතුර බොනවා. එතකොට දැන් අපි මෙහෙම වුත් එහෙම ඉතින් මිනිස්සයා මෙච්චර ආහාර තොගයක් කාලා මෙච්චර වතුර බීලා සැප සම්පත්නේ භෞතික අවශ්‍යතා පරිහරණය කරලා අන්තිමට මැරෙලා යන්න තිබුණේ. නෑ කියන හැඟීම් ප්‍රශ්න අපිට තියෙනවා. එතකොට අපි හිතෙන් ඇති වෙනවා දැන් ඔයා කිව්වා වගේ මේ නෑ එහෙම වෙන්න බෑ. මෙතන කෑම බීමට වඩා කායික ප්‍රයත්නට වඩා වැඩි දෙයක් මනුෂ්‍යයා සම්බන්ධයෙන් තියනවා කියලා හිතනවා අපිට නේද? ඔව්. ඒ නිසා මේ මනුෂ්‍යයා ජීවත් වෙන්නේ ඇයි කියන ප්‍රශ්නේ තමයි අපි තාම මේ විමසලා බලන්නේ. මේ දැන් මනුෂ්‍යයා තුල ඉන්නවනේ පුද්ගලයේ. ඔව්. ඒ පුද්ගලයා පැවැත්ම සඳහා මහා අරගලයක් කරනවානේ. ඔව්. ඒ අරගලේ දැක ගන්න පුළුවන් අපේ මනස දිහා බැලුවාම. ඔව් මේ මනස කොච්චර බලන්නේ තමන්ගේ පැවැත්ම සඳහා ආත්මාර්ථකාමීව වැඩි වැඩියෙන් දේවල් ලබාගෙන ලুকু සටනක් කරන්නේ. ව්‍යාජයෙන් මවා පෙන්වීම. ඈ? ව්‍යාජව මවා පෙන්වීම. ඔව් මවා පෙන්වලා ඉතින් මේ පුද්ගලයාගේ මනස තමයි ක්‍රියාත්මක වෙන්නේ. අර සියලුම අභිලාෂ උන්නතිකාමී ආත්මార్థකාමී චේතනා සහිතව. ඔව් සර්. දැන් මෙන්න මෙහෙම ප්‍රශ්නයක් අපිට ආජයි. යම් විටක මනසට වැටහු සියල්ල සම්පූර්ණයි. මනසයි පවතින ජීවන අරගලය මොහොතකට සංසිඳුනොත්
ඒ වෙලාවෙ මොකද වෙන්නේ? ඒ වෙලාවෙ නැවත මට හිතෙන්නේ ආපහු අර මිනිස්සයා මතු වෙනවා කියලා. හරි, මිනිස්සයා මතු වෙනවා. එතකොට අපි මේ හොඳ දෙයක් හොයාගත්තේ. මිනිස්සයා මතු වෙන්නේ නැහැ, මනස අරගලයකදී සිටින පුද්ගලයා තුල. අන්න හරි සර්. ඔව්. යම් විටක මනස සන්තෘප්තව නැවතුණාද, නිශ්චල වුණාද, අන්න එතකොටයි මනුෂ්‍යත්වය පහළ වෙන්නේ. ඒ සැබෑ මිනිහා පහළ වෙන්නේ මේ මොහොතේ නේද? දැන් මනස මුළු මනින්ම නිශ්චල වුණාම මොකද වෙන්නේ? අපි කාගෙන්, ඔයාගේ මනසත් යම් යම් වෙලාවල හොඳට සම්පූර්ණ නිශ්චල වෙන්න ඇති. මමත් ඒ අත්දැකීම ලබලා තියෙනවා. එතකොට මොකද වෙන්නේ? අපිට මේ බොහොම සරලව කියනවා නම් මනස නිශ්චය නිශ්චල වුණාම පුද්ගල සංඥාව නැති වෙලා යනවා. එතකොට මොකද වෙන්නේ? විශ්වය විවර වීමක් වගේ දෙයක් වෙනවා. විශ්වයට විවර වුණා වගේ තමන්ගේ විඥාණය. දැන් මනස නිශ්චල වුණාම විශ්වය නිරාවරණය වෙනවා. ඒ විශ්වය නිරාවරණය වෙනවා දිහා සීමාවකින් තොරව බලාගෙන ඉන්න පුළුවන්. කොච්චර බැලුවත් ඇති හිතෙන්නේ නැහැ. ඒ කියන්නේ අපිට එතකොට පේනවා නිශ්චල වූ මනසට පේනවා විශ්වයේ මහාන් තත්වය, විශාලත්වය, විශ්වයේ අනන්තය පේනවා. විශ්වයේ ගැඹීරත්වය පේනවා. විශ්වයේ ගැඹුර සජීවිතාව, මේ විශ්වය කොයිතරම් සජීවිද කියලා පේනවා. විවිධ තලත් අපිට හොයාගන්න පුළුවන් නේද? ඔව්, දැන් විශ්වයට විවර වීමේ තල අප්‍රමාණයි. ඉස්සල්ලා යාන්තමින් දැනෙනවා, ඊට පස්සේ ඊට වඩා ගැඹුරින් දැනනවා, ගැඹුරින් දැනනවා. ඔහොම ඔහොම කෙලවරක් නැහැ. දැන් අපි පැමිණලා තියෙන තැන පුද්ගල මනස නිශ්චල වුණාම විශ්ව දර්ශනය විවර වෙනවා. එතකොට විශ්ව දර්ශනයේ ගැඹුරෙන් ගැඹුරට මිනිසා බලනවා. මං හිතන්නේ ඉතාම ඉහළම මනුෂ්‍යයා තුළ සිදුවන ක්‍රියාව විශ්වය දැකීම. ඉතින් මට තියෙන අත්දැකීම ඇත්තටම අපිට විවිධ බුද්ධීන් එනවා නේද? අයි ඒවා බොහොම පහළ. යප් මේ කතා කරන්නේ ඒවට වඩා බොහොම ඉහළ තත්ත්වයක්. ඔව්. පුද්ගලයාගේ බුද්ධිය ගැන නෙවෙයි. අපිට විශ්ව ඥානය විවර වෙනවා එතනදී. දැන් අපි ඔය කතාව විශ්වයෙන් බැලුවොත් අපූර්ව දෙයක් පේනවා. ඒ පේන්නේ විශ්වය මනුෂ්‍යයා නිර්මාණය කළා තියන්නේ විශ්වයට තමාව බලා ගැනීම සඳහා. මනුෂ්‍යයා තුලින් විශ්වය තමාව බලා ගන්නවා. ඔව් නේද? ඔව් සමන්ත ලොකු හිතුණා. හ්ම්. එතනෝ කියන්නේ ඒක මට හිතෙනවා. එතකොට මේ දැන් මේ විශ්වය අපිට දර්ශනේ වුණාම අපිට හිත ගන්න හිතෙන්නේ නැහැ එතනින් මෙහාට. අපි ඒ විශ්ව දර්ශනයට අනුගත වෙලා විශ්වයේ දෙස මොහොතක් මොහොතක් පාසා විශ්වය ඇති වෙන හැටි නැති වෙන හැටි විශ්වයේ ගැඹුර ගැඹුර අපි දකිමින් සිටිනවා. මෙන්න මේකට තමයි ඔය සමාධිය කියලා කියන්නේ. ඒ විශ්වය පෙනෙන තලය සමාධිය. එහෙනම් අපි ජීවත් වෙන්නේ සමාධිය සඳහායි. මොකද සමාධිය තමයි ඉහළම තියෙන දේ. දැන් අපි කියමු, දැන් සමාධිය ඉදිරිපිට මේ කන බොන එක, විනෝද වෙන එක, නිවසක් හදන ඒවා, ඒවා සේරම කියන්නවත් වටින්නේ නැත් තරම් පුංචි දේවල්. හරි. දුකක් නැහැ. දුකක් නැහැ. මොකද දුක තියෙන අර පුද්ගල මනසනේ. ඔව් මමත් ඒ තුන. එතකොට දුකෙන් තොර වූ මේ මහා විශාල විශ්ීය தත්ත්වය નિરાවරණය වීමක් තමයි වෙන්නේ. මෙන්න මේකයි මම හිතන්නේ ජීවත් වෙන්නේ අපි විශ්වය විශ්වයේ ඇසක් වශයෙන් ක්‍රියා කිරීමට. ඒ කියන්නේ අපි මිනිස්සයා තමයි විශ්වයේ සාක්ෂිකරු.
ඇත්තටම අන්තිමට මේ විශ්වය කියන දේ අපෙන් බලාපොරොත්තු වෙන මිනිස්සු විදියට නැවත ඒක අඳුරා ගැනීම නේද? අන්න හරි. තමාව බලා ගන්න. විශ්වය අපි තුලින් තමයි මේ තමාව බලාගන්නේ. එතකොට අපේ කාර්යය මේ තීම ජීවිතේ පවත්වාගෙන යන්න අවශ්‍ය කරන කාලා බීලා මූලික දේවල් කරගෙන එතැන් සිට අපිට තියෙන මහා කාර්යය තමයි විශ්වයේ සාක්ෂියක් හැටියට විශ්වය නිරන්තරයෙන්ම දකිමින් විශ්වය සමග සම්බන්ධ වෙලා විශ්වයේ සජීවී ඇස ලෙස සිටීම. ඉතින් ඔබ ආව ප්‍රශ්න තමයි මම මේ උත්තර දුන්නේ. එතන එතන උත්හාට තව දෙකට යන්න පුළුවන්ද කියලා ක්‍රිස්චන් එක කෙනා. ආ ඒ අපි තුල තියෙන කෑදරකම. තවයාට තවයාට විශ්වය බලාගෙන ඉච්චරයි ඉතින්. එතකොට විශ්වයේ ගැඹුරෙන් ගැඹුර ජීවිතයේදී දකිමින් ඉන්නවා ඉතින් ඉච්චරයි. ඊට පස්සේ මේ මැරිලා යනවා. එතකොට ඒ පුද්ගලයා ජීවි විශ්වය බලාගත්තා මේ තමන්ගේ ජීවිතය තුළ. හොඳයි. එහෙනම් අපි මේ සාකච්ඡා නවත්තමු නේද? හරි සර්. ගොඩක් ස්තුතියි. හොඳයි.